අපි ඔබට කියන්නේ මේ රටේ ඉන්න අපේ එවුන් ටික ගොඩගන්න උන්ගේ මොළ ටික හොදලා අලු චින්තනයක් ඇති කරලා මේ රටට වැඩදායි හැකියාවන් ඇති පිරිසක් හදන්න තමයි අපේ කැපවීම. අද අපි කතා කරමු කොහොමද මේ මොළ හොදන්නේ කියලා. मोल होदंड वैना मोल होदगन्ने कोहुमद कियला बालु अपिट हेमदैम तुंगिनी लोके रटक लेस जीवत वेन्न अवश्य नैहे ओब दन्नवा अपि एदत् हिटिये दिवुनु वेन रट अदत् इन्ने हेमयि अनागते अपे दरुवोत् इन्ने दिवुनु वेन रटकना දෙවුණු වෙමින් පවතින රටක නම් කාගේ යතේදී වැරද්ද කොතනද ඒ වැරද්ද තියෙන්නේ අපි උත්සාහ නොකරන එකයි වැරද්ද අපි උත්සාහ නොකරන තාක් අපිට බෑ කියලා හිතන තාක් අපිට ජීවත් වෙන්න වෙන්නේ ඒ විදිහට තමයි මේ සිතුවිලි වෙනස් කරගම් අපට පුළුවන් අපි කරනවා කියන තැන ඉමු මොකද අපේ මුතුන් මිත්තු ඒ දේ කරා එහෙනම් මේක කැඩිලා තියෙන්නේ මගදී නේද මේ ආපු දේ මේ අපේ මුතුන් මිත්තු අහසින් ගියා නම් දඬු මොනරේ හදාගන්න ඉන්දියාවත් එක්ක ෆයිට් කරා නම් අපේ රටේ සහල් පිට රට යවුවා නම් මේ රටේ මුතුමැණික් ලෝකයේම වටිනවා නා. ඒ ලෝකය පුදුම කර දේවල් මුතුන් මිත්තු හදලා අදටත් ඒවා දකින්න තියෙනවා නම්. එබඳු රට දසමහ යෝධයන් හිටපු රට ගස්ගල් කණු අදටත් තියෙනවා නේද යෝධය උස එහෙව් රටක මානසිකත්වයද දුර්වල කොට තමයි ගියේ අපිට බෑ අපිට කවුරු හරි පිට ගිනලා දෙන්න ඕනේ අපි පුළුවන් දෙයක් කරගෙන ඉන්නවා කියන තත්වයට අපේ මිනිසුන්ගේ ඔලු හදලා තමයි යුංගී මේක අපි වෙනස් කරගමු මේක අපිට වෙනස් කරන්න පුළුවන් කොහොමද වෙනස් කරන්නේ ප්‍රධාන වෙනස් කිරිල්ල සිතුවිලි සිතුවිලි වෙනස් කරපු තැන අනිත් සියලු දේ ඔටෝ වෙනස් වෙනවා එනිසා දරුවනේ දැරියනේ කොල්ලනේ කෙල්ලනේ උඹලා තේයි මේ වගකීම තියෙන්නේ උඹලයි මේකට උර දිය යුත්තේ එදා අපේ දෙමව්පිය කුඹුර වැඩ කරලා ඇවිල්ලා පාරායන්ට ඇවිල්ලා රස්තියාදු ගැහුවා අපේ කාලෙත් කොල්ල කෙල්ලෝ රස්තියාදු ගැහුවා දැනුත් කොල්ල කෙල්ලෝ රස්තියාදු ගහනවා නම් වැඩක් නැතිව එතන වැරද්දක් තියෙනවා රස්තියාදු ගැහිම දියුණුවේ මග නෙවෙයි රංචු ගැහි ඕපදූප කතා කිරීම දියුණුවේ මග නෙවෙයි එනං එකෙන් මිදෙන්නට ඕනේ වල්පල් කතා කරලා අපිට වැඩක් නැහැ ටෙලිනාට්‍ය බලනවට සල්ලි දෙනවා කියලා. හයස හය හමාරට ඉඳගත් එකා නැගිටින්නේ නැමෙ හමාරට 10ට නම් ටීවී එක ගාවින්. මේ රට හදන්න පුළුවන්ද? හදන්න බෑ. මුන්නතරන් කාලයක්
එතකොට අපි අපතේ යවනවාද? මෙන්න මේ අපතේ යවන කාලය ඔය ටීවී එක බලලා ලබා ගන්න මුදලට වඩා වටිනවා කියන එක අවබෝධ කරගනිලා. මේ තාත්තේ උඹලාගේ දරුවන් මෙවැනි ක්‍රියාවලට යොමු කරන්නට එපා. දරුවට ඉස්සෙල්ලා ඉඳගන්නේ අම්මා තාත්තා නම් ටීවී එක ගාවේ. කොහොමද ඔවුන්ගේ චින්තනයන් දියුණු කරන්නේ? ඔවුන්ට හැදෙන්න උගන්වන්නේ කොහොමද? නිස්සාර වැදගත් නැති ටෙලි නාට්‍ය බලලා කොහොමද හරවත් තේජවත් දරුවෙක් හදන්නේ? එනිසා මේ ටෙලි නාට්‍ය කාර්යයන්ගේ චැනල් කාර්යයන්ගේ මෙවැනි රැවටීම් වලට ඔබ අහුවෙන්නට එපා. සල්ලි නැත්තම් සල්ලි හොයන මගවල් හොයාගමු. මෙවැනි තුප්පහී දේවල් වලට යොමු වෙන්නේ නැතුව ඔවුන් ඔබේ මොළ සෝදනවා. මේ කරන්නේ මොළ සේදීමක්. ඔබට අවශ්‍ය නැති දේ බලෙන් ඔබේ බොළයට දානවා. පැය 3-4ක් දිනපතා එවැනි දේවල් ඇසීම තුල, නිස්සාර දේවල් ඇසීම තුල කාලයත් එක්ක ඔබගේ සිතුවිලි ඔවුන්ට ඕන ආකාරයට වෙනස් කරනවා. මේ සල්ලි වියදම් කරන්නේ ඒකයි. මේ සල්ලි වියදම් කරන්නේ ඒකයි. ඔබ තව දුරටත්, අපි තව දුරටත් දිවුණු වෙන රටක් කියන සංකල්පය තව දුරටත් ඉදිරියට අරන් යන්න තමයි මෙවැනි නිස්සාර දේවල් තුලින් ඔවුන් පෙන්නලා, ඔවුන් උත්සාහ කරන්නේ සල්ලි දීලා පෙන්නලා. අපි වෙනස් වෙමු. අපි ගොඩනැගෙමු. මේ වෙන්නේ නිස්සාර දේවල් අයින් කරමු. Tamanta අවශ්‍ය නම්, කාන්සිට අවශ්‍ය නම් ටෙලි නාට්‍යයක් බලවට කමක් නැහැ, තෝරාගෙන. නැතුව රං 5 පැය, 6 පැය, 7 පැය බලන්න ගියොත් ඔබට වෙන දේ ඉතාමත්ම කනගාටුදායකයි. ඔබේ දරුවාට වෙන දේ ඉතාමත්ම කනගාටුදායකයි. එනිසා වෙනස් වෙයල්ලා. හිතපල්ලා, අර්ථවත් දේ හොයාපල්ලා, වැදගත් දේ කරපල්ලා, දියුණු වෙන්න ඕන දේ කරපල්ලා. ඒ සඳහා තාක්ෂණය හොයන්නට ඕනේ. ඒ සඳහා කැපවීම කරන්න ඕනේ. අලුයම නැගිටින්නට ඕනේ. දිනපතා වැඩ කරන්නට ඕනේ. රාත්‍රියේ නිින්දට යනකොටත් වැඩ කරන්නට ඕනේ. අපේ ශාස්ත්‍රූරයාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා සිරිදි කරලා ඉවරනේ. උන්වහන්සේට වඩා එක් කරන්න දෙයක් නැහැ නේ මේ ලෝකේ. නමුත් උන්වහන්සේ පැය කීයද නිදාගත්තේ? උන්වහන්සේ පැය කීයද නිදාගත්තේ? සියල්ල දේ කරලා ඉවරලා අද අපි කිසි දෙයක් නොකර පැය 7-8ක් නිදා ගන්නවා නම්, 9-10ක් නිදා ගන්නවා නම් මේ රට දියුණු කරන්න පුළුවන්ද? මේ රටේ අපිට නොහෙටුණු නායකත්වයක් අද ඇවිල්ලා තියෙනවා. එතුමාණන්ට රට දියුණු කරන්නට නම් මේ රටේ මිනිස්සුන් වෙනස් විය යුතුයි. සියල්ල ගෙනල්ලා තමගේ ඔඩොක්කට දානකම් බලා ඉන්නවා නම් මේ රට දියුණු කරන්නට බෑ. එහෙනම් වෙනස් වෙයල්ලා. ජනසවිය ඉල්ලන්නට එපා. අපිට එපා අපි හොයාගෙන කනවා කියන තැනට වරෙල්ලා. පහඩුවට, ටොයිලට් පෝච්චියට තමන්ගේ අයිතිවාසිකව පෞරුෂත්වය විකුණන්නට එපා. තනියම ගොඩ නැගෙමු. එකතු වෙලා ගොඩ නැගෙමු. මේ රට හදමු. ඒ සදා හදන්නට නම් කැපවීමයි අවශ්‍ය. ඒ රට හැදෙනවා විතරක් නෙමෙයි, තමනුත් හැදෙනවා. ලක්ෂපතියෙක්, කෝටිපතියෙක් වෙන්නට පුළුවන් තමන්ගේ කැපවීම තුල. ඒ නිසා නුබලා මෙන්න මේ කියන ගමන් මග අනුගමනය කරොත් මේ රට අපිට හදන්නට පුළුවන්. ධනවත් තෙජවත් ජාතියක් නෙවෙයි, නැනවත් බුද්ධිමත් ජාතියක් හදන්නට අපිට පුළුවන්. එනිසා නුබලාගේ සිතුවිලි වෙනස් කරගනිල්ලා කියන දේ කියමින් එස්එල් කුබරේ සමුගන්නවා ශාස්ත්‍රවේදී මොහාන් කුලතුංග.